සිනමාවේ සුරූපී සරාගේ නිළියක් ලෙස හඳුන්වන්න පුළුවන් ජැකලින් ෆර්ඩිනැන්ඩස් කියලා කියන්නේ ශ්‍රී ලාංකීය සම්භවයක් තියෙන සුරූපී නිළියක්. වර්ෂ 1985 අගෝස්තු 11 වන දින කොළඹදී උපත ලැබූ ඇය හැදී වැඩෙන්නේ බහරෙන් රාජ්‍යයයි. ඇය 2006 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ රූ රැජින බවටද පත් වෙනවා. පසුගිය කාල සීමාව තුළදී ජැකලින් ගීතමය රූප රචනා වලට වැඩි වශයෙන් සහභාගි වුණ නිසා ඇගේ ජනප්‍රියතාවය වැඩි වුණා. නමුත් මේ ජනප්‍රියතාවයට එකහිලා මරු පහරක් එල්ල වුණේ පසුගිය දිනක ඇය ඉන්දියේ රුපියල් කෝටි 200ක මුදලක් විශුද්ධි කරන සිද්ධිය මත සාක්ෂිකාරියක් වීම නිසායි. මේ හේතුව නිසා ඇය 31 වන දින ඉන්දියේ මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් නවදිලියේදී ඇයගෙන් පැය 5ක් පුරා එක දිගට සාක්ෂ්‍ය සටහන් කරගෙන තිබූ බව මාධ්‍ය ප්‍රකාශ කරලා තිබුණා. මේ ආකාරයෙන් සාක්ෂිකාරයෙක් වෙන්නේ ඉන්දියේ මූල්‍ය අපරාධ පරීක්ෂණ ඒකකය විසින් බරපතල මූල්‍ය අපරාධකරුවෙකු ලෙස සලකන සුකේෂ් චන්ද්‍රසේකර නැමැති පුද්ගලයා එක්ක ඇය සමීප සම්බන්ධතාවයක් පැවැත්වූ බවට ඇති සාක්ෂි හේතුවෙන්. නමුත් මේ පිළිබඳව ජැකලින් සඳහන් කරන්නේ සුකේෂ්ගේ බිරිඳ ලීනා පෝල් හරහා තමන් මේ පුද්ගලයව හඳුනා ගත්තා මිසක් ඌ සමග සමීප සම්බන්ධතාවයක් නැති බවත් මේ පුද්ගලයා තමන්ටද මුදල් වංචාවක් සිදු කළ බවත් ඇය ප්‍රශ්න කිරීමවලදී සඳහන් කර තිබුණා. කෙසේ නමුත් මේ අදාළ සුකේෂ් නැමැති පුද්ගලයා ඌවේ වංචාවක් සිදු කරපු නිසා චින්නල් මුහුදට මුහුණලා තිබූ ඌගේ සුඛෝපභෝගී බංගලාවක් සහ ඉන්දියේ රුපියල් 182.5ක මුදලක් සහ සුඛෝපභෝගී මෝටර් රථ 200කට වැඩි ප්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇතැයි වාර්තා වෙනවා. චෙන්නායිහි රෝහිණී බන්ධනාගාරයේ සිට සුකේෂ් විසින් මෙහෙ වූ මේ කෝටි 200ක මුදල් වංචා කිරීමේ ජයවරම නිසා ජැකලින්ටද මේ අවස්ථාවේදී ගැටලු පැන නැගී තියෙනවා. කෙසේ නමුත් මේ කෝටිපතියා හැගේ රුවට වශී වූ පුද්ගලයෙක් බව සඳහන් වෙනවා. ඔහුගේ උදවියට හසු වෙන ජැකලින් මොහුගෙන් යම් යම් උදව් උපකාර ලබාගෙන තියෙනවා කියලත් මේ වෙද්දී ආරංචි වෙනවා. පසු කාලිනව ජැකලින් මේ පුද්ගලයා ගැන තේරුම් ගත්තත් ඔහුගේ උදවියෙන් ගැලවෙන්න නම් ඇයට හැකියාව ලැබෙන්නේ නැහැ. වැඩිදුර විමර්ශනය සිදු කරන ඉන්දියේ පොලිසිය පවසන්නේ මේ පුද්ගලයා සිරගතව සිටියදී පවා ජැකලින්ට චොක්ලට් සහ මලේවා ඇති අතර ඔහුගේ සැබෑ නම වසන් කර දුරකථන පණිවුඩ හුවමාරු කරගෙන ඇතැයි සඳහන් වෙනවා. කෙසේ නමුත් කාලෙන් කාලෙට පෙම්වතුන් මාරු කරන ජැකලින් මේ මෙද්දි සුප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් සමග සමීප ඇසුරක් පවත්වනවා කියලා ආරංචි. කෙසේ නමුත් ගැටලු සහගත තත්ත්වයන් ඉක්මනින්ම සාධාරණ ලෙස විසදේවා කියා අපි ප්‍රාර්ථනා කරනවා. මෙවැනි වැදගත් තොරතුරු දිනපතාම දැනගැනීමට අපගේ විස්තරය YouTube channel එක subscribe කරන්න.